අන්තර්ෘත්තය නිර්මාණය කරමු ට්‍රිකෝණයක පාදතුන ඇතුළතින් නිස්්පාශ කරන ෘත්තය අන්තර්ෘර්තයයි ඒ සඳහා අපි මුලින්ම ට්‍රිකෝණයක් ඇඳ ගනිමු ඔබ අඳින් ලද ට්‍රිකෝණය ABC ලෙස ශ්‍රේෂ නම් කරගන්න අන්තරෘතය නිර්මාණය කිරීම සඳහා ට්‍රිකෝණය කෝන දෙකක සමච්ේදක නිර්මාණය කරමු මුලින්ම ඒ කෝණය තෝරා ගත්තා. ඒකෝනේ කෝන සමච්චේදකේ නිර්මාණය කිරීම සඳහා ඒ ලක්ෂේමත කවකටුයකට තුට තබා මේආකාරයට චාපයක් ඇඳෝ කෝන සමච්චේදකේ ඒ ඕෝනය ෝන සමච්චේදකේ නිර්මාණය කර ගත්තා. දැන් අපි තවත් කෝනයක් තෝරා ගනිමු. එය B. හෝCීවිය හැකි මා තෝරා ගත්තේ B කෝණයයි. B කෝනයේ කෝන සමච්චේදකය නිර්මාණය කරමු. කෝන සමච්චේදකේ නිර්මාණය කර නාකා අරය ම ඔබට පැහැදිලි කරේ විස්තර කළේ නෑ. මොකද ඔබ කෝන සමච්ේදකේ නිර්මාණය ගැන මේ වන විට දන්නා බැවින්. දැන් කෝන සමච්චේදක නිර් ඔබ කෝන සමච්චේදක හමුවන ලක්ෂය ඕ ලෙස නම් කරන්න. දැන් අපට අන්තරෘතයේ කේන්්‍රය ලැබී ඇත. උෘත්තේ අරයද ලබා ගත යුතුයි උෘත්තය අරය ලබා ගැනීම සඳහා ඕලක්ෂය මත කවකටුවු යකට තුළ තබා ABCABBCAC පාදතුනෙන් එකක් තෝරාගෙන මේ ආකාරයට චාපයක් කඳන්න එම චාපය පාදය කැපෙන ස්ථාන දෙක මත කවකටුවේ යකතුළු තබා මේ ආකාරයට චාප ඇඳීමෙන් ට ලම්බකයක් නිර්මාණය කරගන්න. එම ලම්බකයත් තෝරාගත් පාදයක්ත් හමුවන ලක්ෂය ඩී ලෙස නම් කලා දැන් කේන්්‍රය හා අරය ලබාගෙන අවසන් කේන්්‍රය ඕලක්ෂයද ඕඩී දුර අරයද ලෙස ගෙන උෘතයා ඳන්න. ඔබ අඳින ලද මෙම උෘර්ථය අන්තරෘතයයි මෙය බ අඳුලද ට්‍රිකෝනේ පාද තුනම ඇතුළතින් ස්පාශ කරයි ඔබත් ටිෝන එෙක් ආකාරේ ට්‍රිකෝන ඇද ඒ ත්‍රිකෝණ වලට අන්තරෘතය නිර්මාණය කරන්න උත් සහ කරන්න